ආයිබුවන්ආදරනය දු එපුතේ ට අපි YouTubeු නාිකාව මගින් ප්‍රමාණ් සමිීක්ෂණය පිළිබඳ ගෙනෙන නවතම වීඩියෝ පාඩම් මාලාේ අහයවන වීඩියෝට බව ඉතාමත් ආදරයෙන් පිළි ගනු ලබනු. අපි මේ දක්වා ප්‍රමාණ සමීක්ෂණයේ මූලික විෙනුම් ලබාගෙනය පිළිබඳව සාකච්ඡා කලා එයනු අපි පසුගිය මින් ආරාම කලා නිමසක යට හැටුමමනැත්තං අතිවාර මේ Dී මட்டுම දක්වා වැඩාග වලට අදාල මිම් ගණනය කිරීමම් පිළිම. ති අපි වැඩාග දොළහක් අපි මේමිනිට සාකච්චා කලා අද මේ ීඩිය වටතින් පැමින්න දර්ුවෙක් සිරිිනනම් ඔබට පුළුවන් තිරේ දිස්වන කාඩක ඔස්සේ පෙරවඩියෝ නරබලා එමුල් වි අංග සඳහා ලබාගත් මිනුල බගත් අයුරු හඳුනාගන්න ්‍රාධාපි සාකච්ඡා කරන බලාපුරොත්තුවෙන්නේ ද හතුන්වන අයිත මේ සිට ඉදිරියට තියෙන වැඩාංග පිළිබඳ. හොඩ අපිට මේමන විට මිනුන් ගන්ඩ ඉතුරවෙලා තියෙන්නේ අතිවාරම සඳහා කොංක්‍රීට් දැමීමත අපි මේ දක්වා වැඩිම සුද්ධ පවිත්‍ර කරලා අතිවාරම දක්වා අතිවාර මේ කානුව කපලා අතිවාරම් පතුළ මට්ටම් කරලා අතිවාරම් පතුළ සඳහ කටකොංක්‍රේටය යදීම දක්වා අපි කටයුතු කල තියෙනවාට අපේ සැලස්ම අනුව අප තියෙනවාමේ අතිවාරම මේ ස්ට්‍රක්චල් ොංකීට් එකටාදාල මිනුම ලබාගන්න තෝට අත්තිවාර මේ විව්ව කෝන්ක්‍රටන්ගයක් වන මේ අපි සාමාන්‍යින් මයි්‍ය සම්මධ මිනුම් ක්‍රමේට අනුව ගනමීට්‍රවලින් සාමාන්‍ය මෙයා මිමීට එකසිය පණහක් හෝ ඊට වඩා වැඩි ගණකමක් තියෙනවනම් අපි මේ මිනිුම ගන්නේ ගණමීටවඩින් හ තැන්වාත්තු කොංක්‍රීට් එක දෙකට හතර ග්‍රේට් විස්සමිෂ්ටනය තම භාවිතා කරන්නේ ොට මේ කොන්්‍රට් අන්ගේ වැරගැනුම් සහිත හෝ වැරගැනුම් ්‍රහිතව දිකිරීම් කරඩුව කරන්න ලුවන් වැරගැනුම් බෙනවනම් වැරගැනුම් සඳහා ප්‍රමාණ ගන්න ලෙස ප පවස තර නම්ට සිද්ධ වෙන වැරගැනුම් සඳහා වෙනම ප්‍රමාණ ගන්න නමුත් අපි බලාපරත්තු විනි නැහැ සස්පෙල බාගෙදී වැරගැනුම් සඳහමනුම් ගැනීම ෙන් බලාපොරොත්තුයි කියලා මෙම කෝ‍රීට් රිමාව මගින් හතිවාර කා පරිමෙන් ොටසක් අත්කරගන්න අතර අතිවවාරම් සහ නවත පස් පිරෝමෙන් ඩු කළල තු නි ඩ නැඹුව දල පුතාාල න්නවා මේ අවාරම් කැි ආරම කලේ ිට ප ස්තර මි ිටේ සිේ පනහ ග ල ත් කරලා ඉඩ පස්සේි අ්‍යහාරනද අතිවාරන් කානුව සම්පූරණයම නැවත පුරවනවා කියලා අපි පස්පිරවීම අදාලා මම ලබා ගතතා නමුත්තවට පේෙනවා ඒ සම්පූර්ණ පුරුවන්න තින කොටස මේ දැන් අපි ගණය කරන්න යන ස්ට්‍රක්චරල් කොංක්‍රීට් එකේ පරිමාව අඩුවන්න ඕනේ හන ඒ සඳහා අඩු කිරීමත් අපට මේ මිනිුමස් සමඟ සඳහන් කරන්නට සිද්ධ වෙනවා මනිනුම් පත්‍රය. තරපි බැලුවොත්හෙම අපි මේ වෙද්දිී ගණනය කරගෙන තියෙනවා මේ සැලස්මට අදාලව මේ සැලැස්මට අදාලව මධ්‍යරේකා මිනුම් අනු ාහිරමන්දිරේකාදික දහනවදස් හස්සේ පණහයි කවුණු කැපීමට ශෝධිතතා අභ්‍යන්තර මන්දිරේකාදිග දෙදස් එසේ විසි පහම අභ්‍යන්තර මන්දිරේකාව ඒවගේම කානු පලල මිලමී පන්සීයක් සහ කොන්ක්‍රීටක ගණකම මිනිමීට සීයක් විදිහෙට් විදිහ සහන් කල දදින ත්‍රම මේ ස්ටක්ර් කොන්ක්‍රටක් නිසා අපි මොව මයිනවා ගණමීට වලින් punya structural කට මේ එක ගන මීට වලින් ිනිුම් කනු කට ිගත්වොත් තැන්වාත්තු කක্්‍රීට් එකට දෙකට හතර මිෂ්ටණය භාවිතා කර අवाරම් কක්‍රීට් හට්ුව යේදීම ත පරිවා ගත්තොත් බාහිරම අධ්‍යරේකා මනිුම ධානමදස් හස්සය පණහයි කියන්නේ මේක මීටවල හැරුවාම ධානමය ද සමහත්තායි පහයිර මේ डී කොළම් එකට මිනුම්යෝද අද්‍යියෝබ නිවරදිව මීට වලින් දසනවස්ථාන දෙකට නිවරදිව මිනුම ඇතුළත් කරන්න ඕනේ අනු දහනමේ දසම හතයි පහයි කානුවේ පලල බිදදසම පහයි බිඳදුවයි සහ කොක්‍රීට් තට්ටුවේ ගණනකම මිමට ස ිින්දසම එකයි දම මේ ගුණ කනමටි පිළිතුරලබෙනවා බිඳදසමනමවයනාවයක් විදිහයට ඒ එකගේම අභ්‍යන්තර මන්තිර එක මිනම දෙකයි දසම පහයි තුනයි කානුවේ පල බින්ද දසම පහයි බින්දුවයි කොන්ක්‍රීටේ ගනකම දසම එකයිද මේ ගුණ කරනටන බින්දසම එකයි තුනයි මේ අගයන් දෙක එක තුව පිලබල තිෙනවා එකයි දසම එකයි දෙකක් කියලාමේ කොග්‍රීටේ පරිමමා තැන්වාත්තු කොංග්‍රීට් එකටක හද මිෂණ භාවිකර අති්‍යවරම් කොග්‍රීටත්තු ව දීම. යි අඩුකිරීමක් තියෙනවා අත්තිවරම් කානු සඳහා නැවත පස්පිරවීමෙන් මේ පරිවාාව නැවත අඩු කරන්න ඕනෙතකොට මේ එකට දාල කොටස් දෙකක්ති වෙෙන්නිහ මේක අතරට අපි මේ විදර බ්‍රැකට් එකක් යොදලා සටහන් කිරීම කල යුතු වෙනවා. ඊළඟට තියෙන මිනුම වෙන්නේ කළුගල් බැම්ම ඉදිකිරීම. ං කයිු බැම්ම ැනීම කිය ලා පිහන්නුන්න බට රූපේ දැක්වෙනවා කලු ගල් බැම්මකොට සියලු ගැමි ඉදිකිරීම සඳහා මිනිුම් ගන්නේ බැම්ම පලල සඳහන් කරමින් බැම්ම පල වැඩ විස්තරේදි සඳහන් කරන්න ඕනේ අනිවාර්යෙන්ම එට පස්ස අපි මධ්‍යරේකා දිග බැම්ම මේ උසිෙන් ගුණ කිරීමෙන් තමා අපි ඕනෑම බැම්මක් මැනුම් කරන්නේ සම්මත මිනුම් ක්‍රමේ දිර දින පිවිතරවලටනුව වර්ගම ීට වලින් තමා මේ මිනිුම ලබා ගන්න එක ඔබ අනිවාරෙන්ම සල කලිමත්ය යුතුයි වර්ගමීට වැලින් ිනුම් ගන්නේ මධ්‍යරකා දිග වැඩි කරනවා බැම්මි उसසි ගඩොල් බිත්ති කළුගල් බිත්ති බොගගල් බිත්ති මෙ ඕන විදත්‍යයක් කිදිකීමට දා මනිුම බිමයින්නේ දිග වැඩි කිරීම බැම්ම उस විදිහට වැඩ විස්තර දි ඔබ මතකඇතුව බැම් පලල සඳහන් කළ යුතු වෙනවා සාමාන්‍ය මේ කයව බැම ඉදිකිරීම සඳහා අපිට කළු ගල් ගඩොල් සහ බ්ලොග්ගල් භාවිතා කරන්න කබොග්ගල් භාවිතා කරන්නට පුළුවන් ඒවගේම මේ බැම්මි පලල වෙනස් ෙද්දි මේ බැම්ම ඉදිකිරීමට යන පිරිවය අමමුදරාව්‍ය ප්‍රමාණය සහ ශ්‍රමික ගාස්තු වෙනස් වෙනවා ඒ නිසා බැම්ම පල වෙනස් වෙන නම් ඒ වෙනස්සන එක් එක් කොටස සඳහා එක් එක් බැමි පලට දාළව වෙනම ප්‍රමාණ ගණනය කිරීම කරන්න ඕනේ පළුගල් බැම්ම ඉදි කරන්න විභාවිතා කරන සාමාන්‍යය හය නවේ ගල් අංගල් වලින්කිවව ඒ කියන්නේ මිට වලන්න මිමට එකේ පහ වැඩිකිරීම දෙේ සිප ප්‍රමාණය කළුගල්තම භවිතා කරන්නේ බැම්ම ඉදිකිරීම සඳහා තර බැම්ම බැඳීම සඳහා භාවිතා කරනවා එකනු පහසිමතිවල බදාාමිශ්ණය ඒවගේ මේ කළුගල් බැම්ම ඉදිකිරීමද අපි හාරගත්ත අතිවාරං කාණුව පොලොවට යටත් යට වන කොටස තුළ කයිු බැම්ම පරිමාව අපිට අඩුකරන්ට සිද්ධ වෙනවා පස්පිරෝවම් පරිමාාව පිබලමු කොහොමද මේ මිනිම ඇතුළත් කරන්නේ කියලා අපි දැනටමත් දන්නවා මධ්‍යරේකා අදිග බාහිර මධ්‍යරේකා දිග කාණුවේ මධදිරේකා මිනිුමදන්නුවක සැස්ම හනමදා සස්්‍යය පණහයි අභ්‍යන්තර මධ්‍යරේකා අදිගක පිමිතට ගේෙනවා ශෝධනය කරන්නට ඉස්සල්ලා ගණනය කරගත්ත මධ්‍යරේකා දිග කැනමෙන මේ බිත්තයේ මේ මැද්ෙසිට මැතර දිබ දුර එක තුන්දස් විසි පහයි දැඟබට පේනවා මේ අත්වරන් සැස්මට අනුව මේ රියට එද බැම්මේ පලල්ල වෙනස් වෙනවා තුග්‍රමයාගේ බැම්ම පල වෙනස්සෙන නිසා අතතිවාරම් කානුව පනා මිමී පන්සීයක් නමුත් දැන් කයිු බැම් මිලමී පන්සීයක් පලල් වෙන්නේ නැහැ ඒනිසා දැම්බැම්මි පල අපි පල ඩදාලව අපි ටී සඳී සඳහා ශෝධනයක් කරන්න ඕනේ ේශෝධනය තමා අපි දැම්ම කරන කරන්නන්නේ තොට කයිුරු බැම්ම සඳහා ටී සඳී ශෝධනය කරනවා අභ්‍යන්තර මධ්‍යරඒකා දිග තුන්දා විසි පහයි ටී සඳි දෙකක් තියෙනවා මේ ස්ථානය සහ මේ ස්ථානය ඔටටී සඳි දෙකෙන් සම්බන්ධ වන විව්වාන්ගේ මේ වෙලාවෙ තුන් සය පණහක් පළලයි ඒකෙන් භාග ගානේ ටී සඳි දෙකක් සඳහා දෙගුණයක් අඩුුව තුයි ඒකයන්නේ මේ අගෙන් තුන්සය පණහක් අඩුවෙන්නෝ එවිටඇබිල්ලබෙනවා කරු පැම්ම සහහාශෝධනය කරපු මද අ්‍යන්තර මධ්‍යර ඒකා දිග දෙදදාා සයසිය හැත්තැ පහක් විදිහේ තුන්දාා විසි පහෙන් තුන්සය පණහා අඩු කිරීමේ ඉට පස්ස අපි දන්න බැම්ම පල මිලමීට තුන්සය පණහයි අපට බැම්ම උස සොයා ගන්න වෙනවා ට බැම උස සොයා ගනි දති අපට අතිවාරම් හරස්කඩ උපයෝගි කරගන්න වෙනවා අතිවාරම හරස්කඩ ටපි ගියොත් අතිවාරම හරස්කටි ගියොත්තු වට පේෙනවා කු බැම්ම පොලෝමටම සිදල මිලිමට තුන්සයක් ගුර ති ගේම පොල මටම ඉහලට මිමීමට එකසේ පණහක් ගැගුරට තියෙනවා ඒවගේම බ පේෙන අභ්‍යන්තර මෙතන පස් මතුබිට පස්තර කැපෝ නිසා ඒ මට් මේ ඉදලා එකසේ පණහක් පහලට තා බැමි කොටසක් මේ පස් පරිමවි අඩු ිය ුතු වෙනවා විවලමු කොහමද මේ මිනුම ගණණය කරන්න කියලා එතකොට අපි ගත්තාහම අපට ඇවිල්ල තියෙනවා බැම්ම උස තුන්සීයක්තින පොළෝමට්ටමට පොමටමේ පී ටමදක් මිලිමි එකක්සේ පණහා යනු ැම්ම මුලූ සපි හටදිෙනවා ආරසිය පණහක් විදිහෙට එවන අපි වැඩ විස්තරේ තීර්වලෙනවා විෂම රළු ගල් බැම්ම එකානු පහ බා සිමන්ති වැලි බදා මිෂ්නී මිලිමීමට තුන්සේ පණහක් පල්ලට ඉදි කිරීම තු අනිවාරයම බැම්ම පල සඳහන් කරන්නම ඕනේ වැඩ විස්තර ද ඇතං වැඩ විස්තරය සඳහා ට ලකුණල බෙන සේදක අතර අපි තිරස සණංසාකකාතතිස් පහක් අනතර ඒකාවකිින් මේ ප්‍රැකට කනවා රබ්‍යන්ත්‍ර මන්දිරේකාමනිම ගන්නවා ද සමස්ථාන දෙකට හනවේද සමහතයි පහයි බැම්ම උස මෙනමට හරසි පහයි බින්ඳ සමහත රයි පහයි ඒ දෙන ගුණ කළම අපිට වර්ගමීට වඩින් බැම්ම ර්ග පලය ලැබෙනවා ඒවගේම මේ අභ්‍යන්තර විත්තයට අදාලව ශෝධනය කරගත්ත මධදිරේකා දෙක දෙකද සමහයියි අටයි වයා වැඩි කන්නවා එහි බැමි ූසයෙන් එත් මනිමේට හස පහහි කියැන ිඳ දස මතරයි පහයි මේ අගයන් දෙක ගුණ කිරීම අපට ලැබෙනවා එකයි දසම දෙකයි එකක් විදි ක්‍රම අගයන් දෙක එකතු කළහම අපිට මුළු බැම්ම වර්ගඵලය ලැබිල තියෙනවා වර්ගමීට දහයයි දසම එකයි බිඳවක් විදියට නඩි බලමු මෙහි අඩුකිරීමක් තියෙනවා අත්‍යවාරම සඳහනවත පස් පිරවීම වට මතකයි මේ අතිවරම මේ විදිර අපි කපා ගනිද්දී අපි මුොලින්ම මතුපිට පස් ස්තරය මිනිමීට එකසිය පනහක් ගැමරට කපල අයින් කර ගත්ත තකොට මේ එක සය පනා හැර බැම් මේ කයිුරු බැම්මට අයත්තන කොටස අදාළ පරිමාව මේ කපන ලද පස් පරිමාවෙන් අඩුවෙන්න්න ඕනේ මනං වන මේ පරිමාව අපි හොයා ගන්න ඕ එමනන් සඳිට මේ උස සොයාගන්න ඕනෙ මනම් අපිට ගත් හැකි මේ පොලෝමට් මේ දල උස මිනිමීට තුන් සිය අයි ගැඹුර බ පස්තර වත් කලදන මිනිමටේ එකකසේ පහග ට එක ේ අඩුළ කානුමේ පිරෝමට අකො සත අයත්තන බැමි කොටස उसසබෙනවා මිනිමට එකසේ පහා යනවා බට පුළුවන් පස් පිරෝමෙන් අඩුවන පරිමාවඔහයන්න තව මේ අපි අු කිරීම කරන්න ෂක දකොට අප හ මෙ ලියනවා ටක් මනත අුකිරීම අ්‍යන්ත මධ්‍යරේ කාදික දහනව දස සම හත්තයි පහයි බදව දසම තුनाයි පහයි බැම් හලල ඒවගේම අදාළ කොටසේ බැමි උස මෙ මීට බින්දුව දෙසම එකයි පහයි මීට බින්දසම එකයි පහයි එතකට පට නවා මුළු පරිමාව එක දසම් බින්දුවයි හතරක්විදිටේ වගේම අභ්‍යන්තර මධ්‍යරේකාදිග කරු බැම්ම ශෝධන කරගත් අගේ දෙකදසම හයි අටයි එයයා වැඩි කන්න බින්දසම තුනයි පහෙන් බැම්ම පලලින් ඒවගේ බැම්මේ ඒකොට සරදාල උස වෙන්න බින්දසම එකයි පහයි මේ අයන්ටක ගුණ කරම පිටල බෙනවා බිඳ දසම එකයි හතර තර මේ අගයන් දෙකේ එකතුව විදිහයට පෙල්ලබෙනවා අතිවාරම් පස් පිරුව මෙෙන් කයිු බැම්ම සඳහා අඩු කල ුතු කොට විදිහයට එකයි දසම එකයි අටක් කියලා මීතනව බට එක පැහැදිලි වෙන්න ඇති කියලා ඊළඟට අපි යනවා තෙත්නිවාරණ මැටියට අදාල මිනුම ගණනය කරන්න එකොඩ පොට තේරෙනවා තෙත්නිිවාරණ මැටියේ මගින් කරන්නේ පොළව තියෙන ජාලය අතිවාරමදිගේ ඉහළලට පැමිණලා බිත්තියට ඇතුළුවීම වැලැක්ටීම සඳහා තමා ඒකට ගලය ඇතුළුවීමට ද දක්වුණ බාධකයක් ඉදිර්තමා අපි තෙත්නිවරණ මැටිය ඉදි කරන්නන්නේ ඒ ඉදි කරන්නේ කුරු පැම්මේ බිත්ති ආරම් වයට පෙර ඉහළම පෘෂ්ටේ කරුැ මේ ල පුෘෂ්්‍රේ මත මිනිිමිට දසයක් පමණ ගණකමට එකනු තුන සිමෙන්ති වැලි බදාමයෙන් අපි බදාම තටවක් අතුරලක් ඒ මත උනුකරගන්නා ලද තාර දෙවතාවක් ආලෙප කිරීමෙන් හෝ ඩDP තාර මිශ්ෂණ තියන වැෙනද පොලේ ගන්න එම මිශ්ෂණය වාර දෙකක් ආලෙප කරලා වැලි ඉස සකස් කරගන්න මත දෙත්නිවාරණ වැටිය තෙත්නි වාරණ වැටිය සුඳහා අපි මිනුම්ගන්න වර්ගඵලයක් විදිහට එහි විශේෂත්තය තමා බැම් මේ පල වැඩිකිරීම බැම් මේ දිග විදිහයටතමා එම මිනුම අපි ලබාගන්නේ තන මේ පිළිබඳ මිනුම් ලබාගතයතු ආකාරය සම්මත මනිනුම් ක්‍රමේ H කියන ෝ පයටට තිදක් කලා තිබෙනවා තකොට තෙත්න වාරණ වැැටියමගින් ඉටු කරන ප්‍රධාන කාර්ය වන්නේ කේෂාකර්ශය නිසා ජලය ඉහනට පැමිණිලා බිත්ති මතට ඇතුළුවීම වලක් වලා බිත්ති ආරක්ෂා කර ගැනීම ත අපිගත්තහම කානේ බාහිරමන්ධ්‍යරේ කාදිග පිට විලතිනා අධානමදසස් සසය පණහයි කගුර පැම්මට අදාළව ශෝධනය කරනලද අභ්‍යන්ර මධ්‍යරේකාමිනුම දෙදස් හයසිය හැත්ත පහයි බැම්ම පලල අපි දන්නම තුන් සය පනහක් කියලා එමනම් පලවෙනි බාහිර කොටසේ තියන බැම්ම මත ඩපය දීතු වර්ගඵලය අපිට ලැබෙනවා මේ මුලු මධදිරඒකාදිග කාන බැම්ම පලලින් ගුණ කිරීමේ ප්‍රධානේස මහතයි පහි ැම්මි පලබන තුන්සේ පණහ බිඳ තුනයි පහ ගුණ කරන එතකොට පිට මර්ග පලය ලබෙනවා මර්ගමීට හය දසම නයයි එකක් විදියට ඒ වගේම බියන්දරමධදිර ඒකාදිග දෙකයි දසම හයයි අටයි කයිරු බැම්ම සඳදාශෝධනය කරගත්තාගේ ඒ පි කරන නවත් බැමි පලින් ැම්ම පල බින්දසු තුනයි පහ තකොට පි පිළතුරලබෙන බිදසන යයි තරක්්‍ය ත්‍රමයා ගන්දගේ එකතුව විදිහයට පිල් ලැබෙනවා තෙත්න වාරන වැටිය එකනු තුන දාාමිශ්ෂනය මිලමිට විසක් ගනකමට සකස් කරන තියෙනවා එම වර්ග පලය විදිහයට හතයි දසම අටයි පහක් ලෙස හතයි දසම අටයි පහක් ලෙස අපට පිළිතුර ලැබෙන ங்கට තිன වැ அங்கேන්නේபலவ மட்டம சக்கஸ் கிறீ சர்பஸ் ட்ரீட்மெ கக்තිீனවා ැடி எදීම அணතුුව அ அ්‍යන්ந்தர போොலவ சக்கஸ் කිகிறීමதிී ැங்க பொலவ மட்டமே இந்த மிீசி பணனா கம்புரட்ட சாரா இவත් කරගத்த மபி பசிஸ்த சை தலை தலைீமலக்கறலாம் பஸ்பரோம සந்தහා சூதானா කරகන්නோ. ேபிம பஸ்பரவීම சந்தான் வடு நகிலேே அத்துலத்த போலோவா மட்டம் கரகண்ணோேடே மட்டம் கரணத்தின வகபே அப்பி வகமீட்ட வடி மிும் கரகண்ணும் මේ கரண லவா கிரமந்ததை கக்த்தி நாப்பிட்ட பலුවவா அப்பே செலஸ்மே முழு வර්கபழை கனனே கலாம் வகபேன் எக்கைக் காமரவல வகபயான் அடுகிறீேன் என்ன அ அதால பித்திவல வகபாழை அடுகிறීමேன் අපට අදාල පරිமாகාව හොයාගන්න පුළුවන් අදාல வ பழைසுரே ඒ වගේම අනිත්ක මෙය වෙන්නේ ගොඩක් සරල සැසும்ද අපිට පුළුවන් காමරேன் காවරය ඒහි අභ්‍යන්තර මිනිුම සල කලා මේ එක්ෙක් වැඩාග සඳහා ්‍රමාණ ලබා ගන්න කට මේ සැස්මැතිමම එම ආකාරය තමා භාවිතා කරන්න බලාපුොරොත්තු වෙන් ම සරලෝ පැදිි කොත් අපට එක මෙත ඩයක්ගන්නේ මේමගේ අපි අතිවාරමය පිටින් පිට මුලු පරිමාව හොයාගෙන මේක මත යොදල තිනෙන බිත්තිවල වර්ගඵලයත් අප ගණනය කරගෙන ඒ වර්ගඵලය මුළු පෘෂ්ට වර්ගපලයෙන් අඩු කරාම වැඩ මේ පස්පුර වන්න ඕන පරිමාව පස් ගනකමින් වැඩිකිරීම ලබාගෙනනීම හැකියාව තිය දරපිටඒ එක්කා කාරයටට මේ මිනුම ලබාගත්ත හැකි මම දැන් කරන්නේන්නේ මේ අපේ අතිවාරම මේ අපේ අතිවාරම එක කාමරවල අතිවාර්ර මේ සිට අතිවාරමට තිබෙන දිග සහ පලල සැලගල්ලට කියෙන එය ඇසුරෙන් මේගන්නේ කිරීම් කරන්න තමමා මම මේ සැලස් මේදී ඔබස් සමඟ සූදානම් වෙන් ත්‍රපි ගත්තහ ට පේනවා මේ අපේ සැලැස් මේ xx කියන තලය හරහා කපනලද හරස් කැපුමක් මෙතන පෙන්ෙනවා xx හරස් කැපුම තකට මේ හරස් කැපුමට අනුව අපට පේෙනවා මේ සැලැස් මේ දක්වන්නේ සෑම විටම කුතේ බිත්තිියක සිට බිත්තියට තියෙන දුර තකොට මේක වෝල්ටවෝල් ලන්තක තමා අප ප්ලෑන්න එකේ තියෙන්නේ අපට ඒ ලෙන්තකින් අපිට මේ ගණනය කිරීම කරන්න නම් පලින්තකේ සිට පලින්තකටහෙමනත්තංක් බැම්මක කයිරුවේ සිට අනිත් බැම්ම මේ කයිරෝ දක්වා යන ග සොයාගත යුතුයි ත අපට පහසුවෙන් ගණනය කරන්න පුළුවන් එකොට මේ කයිුරු බැම්මත් සමග බැම් මේ පලල සහ ගඩවල් බැම් මේ පල කියන අගයන් දෙක අඩු කළහම පට ලැබෙනවා මෙන්න මේ කොටසේ සහ වන මේ කොටස දිග ප්‍රමාණ එතකොට ඒ අනුව පිට පුළුවන් මේ කයිුර බැම්මේ පැන්නුම ැනතිකෙන ස්ප් පඩ් ලින්ල් ස්ඩ් ලින්තක යන්න පුළුවන් කලින් ඔයා ගත් ස්ඩ න් පන්ෂන එක ස්ප්‍රටඩ්ක් කර ගන මෙතැ දල මේ කෙලවලන්නමතිනතුර ද අපි හොයන පලින්තක ස්ප්‍රටඩ් එක කොච්චරද කිය ලි මුලිම මේ සඳහා සොයාගත යුතු වෙන යන අපි මුලිින්ම කරනවා කයිරුබැම් මේ පලල ගන්නවා තුන්සේ පණහායි යයාගගේෙන්ි අඩුගන විත්තිය පලදේ විසිපහක්ක කට පිතුර බනවා එකසේ විසි පහක් විදිහෙට කයිුබැම් මේ පිටත පැන්නුම අපි හොයා ගන්න මේ ආව උත්තරය දෙකෙන් බෙදනවා පිලබෙනවා කුැම පිට පැෙන්නුව දිට හැට දෙකයි දසම පහ දැන් අපිට පුළුවන් ඒගේ උදව් කරගෙන එක කාමරයේ අභ්‍යන්තර වශයෙන් තියෙන දිග සහ පලල සොයා ගන්න එතකොට අපි මේ පලවෙනි කාමරය සල කල තියෙන අපට න්න එක ට මේක පලවෙනි කාමරයේ තිරස් දිග තියවා මිලමීට තුන්ද සාහාරසීයක් සැලස්මට ගියොත් නැමත වට පැහැදිලි කරන්න පේනවා මේසැලස්ම මෙසලස් මේ අපට පේනවා කාමර එකේ දිග තුන්දා සාරසීයයි පලල දෙස් අටසීයයි දෙවිිනි කාමර දිග තුන්දායි පලල දෙදස් අටසීයක් බව දබේ මේදක්කාලකුණු කරත් මනිනම් ටිකත් මේක සලකුල කරගෙනය අපි දහතුන්ගෙන මනිුම සහයින් අඩු කිරීම ගත්තා කයුරු බැම්ම ගත්තා කයු බැම්මෙන් අු කිරීම ගත්තා මේ වෙදදි දෙෙත්නි වාන මැටිය දක් අප ංක බාගෙන තිී දැන් අපි හදන්නේ ගෙමිම් පොළව මට්ටම සකස් කිරීමට දාන මිනුම කොහමද ලබා ගන්න කියන එක එදොට අපි එම කොටසට ගියොත් අපිට තියනම තේ කාමර අංක එක දිග තුන්දා සාර සීයි ම එක දිග තුන්දාහරීයි පල තියෙනවා අපි මේකින් අඩු කරන්න ඕනේ ට පේනවාකින් අු කරන්න ඕනේ ස්ප්‍රෙඩ් එක සහ මේ ස්ප්‍රඩ් එකක ප්‍රමාණ කොටහබ වෙන පිින්තක කියදල පලින්තක තියෙන දිග හෝපල අපි අடுුගරීම කරනවා රුබැම් මේ පැඩුම මගේ දෙගුණයක් කියැන දෙකයි හැට දෙකෑද සම්පා අඩුගලත් අපි මේගේ එකසිීවි සිපක් අඩු කරනවා එවි අපට ගෙබි මේ කාමරංක එකහි ගබි මේ දිගෙනවා තුන්දාස් දෙසය හැත්ත පහක් දියට එ වගේම කාමරාංක එකෙහි පළලගත්තොත් දස් අටසීයයි ඒනුත් අපි අඩු කරනවා කයුර බැම් මේ පැන්නුම වගේ දෙගුණයක්ඒ කියැනෙ දෙකයි හට දකයි දසම පහක් කියන්න මේයාගේ එකසිී විසිපාකඩුුවෙනවා දෙර අපිට පිළිතුර වෙලබෙනවා කාමරයි අංකේ එක පල විදි හයටට දෙදස් සසිය හැත පහ ඒවගේම කාමරංක දෙකෙහි දිගති මලම තුන්දාහ ඒ නුත් අඩු කරනවා කයුරබැම් මේ පැන්නුම දෙකක් හට දගයිදස පහක් කියන්න පාගෙනොත් එකසීසි පක් අඩු ක හම අපට ගබිම් දිග විදිහටලබෙනවා දෙදස් අටසිය හැත්ත පහක් ඒවාගේම අපිට කාමක දෙහි පල කලින් ගණනය කරගත්තගේම තමාන්න මොකද කාමර දෙකෙීමම පල එකමාගයක් තිබ බෙහින්ද අපට දන්න පුலாம் பேර සඳහන් කළ පරිදි දෙද සිය හත්තපායි යවා ගීම පල දෙදා සස ඇත්ත පහක් වෙනවා එමනම් පොව மட்டං කර සකස් රීම ති ව අපට ගන්න පුළුව ලවැනි කාමරේ තමා මේ තියෙන්නේ රම් අ එක රම් අන්න ක අ මිනම්ටික තුුණයි සම දෙකයි අටයි දිග පල දෙයිද සමයි අட்டයි රම් අන් එකේ වර්ග පලනවා අටයි දසමහතායිනමයක් දියට මේ තියන්නේ රම්ුව එක රම් ටුව එක දිග දෙයිද සමහයි අටයි පලල දෙයිද සම හයි අටයි ට ඒ ගුණත අපිට ලබෙනවා හතායිද සමහතයි දෙක් සහ ඒ අනුව අපට පොලව මට්ட்டම් කර සකස් කළ ක යුතු මුළල්වර්ග පලය දසයි දසම පහයි එකක් ලෙසා පිට පිළිතුර ලැබෙන. අප ඊළඟ මිනිමමට් මේ ගැබීම පොළොව සකස් කරගත්තට පස්සේ මේ පොළොව මතට පිටදී සපයාගත් හෝ වැඩබීමහි තියෙන හොඳ පස් පිරවීම කරන්න ඕනේ තකට මේකදී අපි උපල්පනය කරල තිනෙනවා පිට දින් සපයාගත් යල පස්මලමිට එකසේ පණහක් ගණකම්භ තට්ටු වශයෙන් අතුරමින් ජලයෝදලා හොඳින් තලන්න ඕනේ තකට එහෙම තලලතමා අපි ගැබීම සකස් කරගන්න. මේ සඳහා ගන්න මනිනුම අපි ිනිුම් කරන්නේ ගන මීට වලින් එකෙක් කාමරය සඳහා ගෙමින් වර්ගඵලය සහ පස් පිරවිය යුතු පස් පිරව ුතු උසින් ගුණ කිරීම අපට පුළුවන් අවශ්‍ය පස්පරිමාව ගණනය කරග තොර අපට සැලැස්මෙන් අපිට කියව ගන්න පුළුවන් පස් පුරවන්න ඕන උස කොපමනද කියලා ඔට බඩ මතකනම් සැලැස්ම සැස් මට කොස් බලන්න දෙසේ ේ සිපහක් ගනකමට තම පස් පුරවන්න අපිබලම ඔච්චර ප්‍රමාණයකත පස් පුරවන්න තියන කියන ොර දැම මේ ගෙබීමම පස් පුරවන්න තියෙන්නේ වඩ මේ අතිවාරයේඩපමට මෙ මිනිමට හත්ත පහ අු ප්‍රමායකට තොර පේනම මේ පස් රන්න්න වන ස මිමිට දෙද හැත් දෙසේ විසිපහ ප්‍රමාණයක් තමා පුරවන්න තියෙන්නේ මතුපීට පස් ස්තරය ඉවත් කරපු කොටසේ සහ තනින් ඉහට දිීන කොටසේ එකතුවෙන් අඩු කරන්න ඕනේ ගෙබිම් කොම්ීටයේ න කමයිතකට පිටල බෙනවා පස් පිරුම කස මිමට දෙය විසි පහක්විදියට එනම් අපට නැමත ගණන කර නවශය හැෙර ගෙන් භාවිතා කල හැ කාමරංකෙही දිග අපිඩාවත් උදස්සිය හත්ත පහක් කියලා කාමරංක එකෙ පල විල්ල තිනවා දෙකයිද සමහත්තායි පහක් කියලා පින්තක ඉදල පිහිතකට කාමරංක देखගත් तो ගබි මේ දිග දෙදා සටසය ඇත්ත පහයි මේ පලල දෙයි දෙදස් හයසිය හත්ත පහක් වෙනවා තරවිට පස් පිරම් ස ගණනය කරගත්ත හැකි පස් පිරුම් සම්පූර්ණ උවෙනවා මතුපිට පස් ඉවත් කරපු එකසේ පහහා හ තිවරම ඉහරට එසම එකසේ පණහයකතුව තුන්සීයයි අපි එක අඩු කරනකුතේ ගෙමි කොක්‍රේටේ ගනකමන මිලමට හත්ත පහ ක්‍රමාණය තකොලට ලබෙන පස් පිරවේද ස මලිමිට දෙේ විසි පහක් විදිියෙන් හනන් අපිට පුළුවන් පස් පරිමාව ඔයන්න මොකද අපි මේවෙද්දී දිග පලලදන්න වගේ පස්තොට්ටුවේ ගණකම අපි දන් එම නම් පලවෙනි කාමරය අපිසල්ලකොත් මේ රුම්ම අන් එක ම් වන්න්න එකට අදාලව දිග තුනයිද සම දෙයි අයටයි පලල දෙයිද සම හයයි අටයි එයා වැඩි කන්නා පස් ප වේ ගන මින් බින්ව ද සම දෙකයි තුනයි තකට පි උත්්‍ර ල තිීමම දෙකයිද සම බදවයිද ක්තිහ ඒවගේම රම් ටූ එක සැලකුවත් රම් ටුව කිය පිල්ල බිල තිනා ප කාමරයේ දිග දෙයිදසමටයි අටයි කාම්රේ පලල දෙයිද සම හයි යටයි මෙයක් වැඩි කරනවා පස් පිරවුම් සින් බින්ද සම එක තුන ට පිල බෙන පිතුර. එකයිද සම හතයියටයි එඒයම අපිට සමස්ත පිළිතුර ලබෙනවා තුනයිද සමටයි බින්දුවක වරග පලයක් තියෙනවා විළමීට එකේ පණනහි ස්තර වශයෙන් පස්පුරෝමින් ජලයදමා දමා තලමින් ගෙබිම සකස් කරන්න වන මුළු පස් පරිමවාාව කොට් චරද කියලා අපිට ලබෙනවා ඒ ප්‍රමාණය ගලමීට තුනයිදසමමා ටයිබින්දුවක් වෙනවා. ඒළඟට අපි තෙත්වා තිරස් තෙත්නිවාරණයඒකටතියක්ව දන්න ඕන අපි DPේක දැන්නේ ුබැම් ඉහලට මුත්දම් මේ ගැබිීම පෘෂ්ය මතට තෙත්නිවාරණයක් සිදු කරන්න ඕනේ මොකද ගබිම මතට ජලය උරාගැනීම වැලැක්වීම හෝ අවහිර කිරීම සඳහා ඒ සඳහා අපි කරන්නේ අතිවාරම් සීමාවේ සිට ගෙබිම් සීමාව ආවරණය වන විදිහයට ගේච් දාහ වගේ ගණකම් පොලිදීනයක් පොළොවමන්තු අතුරල ඒ මත තමාි කොක්‍රීට් කිරීම සිදු කරන්නේ ඒමනං අපි මේ දෙ ෙත්නි මාරණය ඒක කහෙමනැත්තන් ඩෑම් ර් මෙම් ්‍රරන්සේගේ විදිට මනන්නේ ඒ ඇතිරීම් කළ යුතු එමනත්න් ඉටිකොලය ඇතිරිය යුතු මුළු වරගඵලය තමා අපි මෙහිදී ගණනය කරනු ලබන් තකඩා අපිගියොත් අපේ පළමිනි කාමරේ දිග වෙනස් නෑ තුන්දස් දෙසේ හැත්ත පහයි පලවන කාමරේ පළලත් පෙර ගණනය කරගත්තා ගයන් තමා ලබෙන්නේ ඒ අනුව අපිට ගන්න පුළුවන් පළමිනි කාමරයේ දිග රුම් වන්න එක තුනයිද සම දෙක යටයි පලල දෙකයිද සමහයි අටයි එ වර්ගපලය අටයිදසම හ හතයි නවයයි ටූම්ට එකේ දිග දෙකයිදසම අටයි අටයි පලල දෙකයිදසම හයි යටයි ඒකාමරේ වර්ගඵලය හතයිදසම හතයි දෙකයි. ඒ අනුව මුළු පරිමාව අපිට මුළු වර්ගඵලය අපිට ලැබෙනවා. ගෙබිම් පිරවුම මතුපිට හොඳින් තලා පිරියම් කිරීමට අවශ්‍යය වර්ගඵලය සහ එසේ සකස් කරගන්නාලද ගෙබිම් පෘෂ්ටය මත තෙත්නිවාරණය ඒක කේලෙස ගේජ් දාහ පොලිතන් අතුරා සකස්කරගත ුතු වර්ගපාලය අපිට ලැබෙනවා මෙතනැි විිනුම් දෙකක් එක වර විනිුම් කල තිවා ඒ අගේ ලැබෙනවා දාසේදසම පහයි තුනක්ේ ලමේ අගයන් දෙකේ එකතුව දුරවි මේ එක් එෙක් වැඩාන්ගේ සඳහා මිනුන් ලබාගැනීම අනතුරුව අප අපේ චෙක්ලිස්් එකේ ඒ අදාළ කොටසට අදාල රව් හරිලකන එදිේුතුයි ගෙබිම් පොලෝ මට්ටම් කිරීම කලා ගෙබිම දක්වා පස්පිරෝම සහ පුරොෝල ගෙබීම ස්තර මට්ටම් කර සකස් කිරීම සහ තිරස් තෙත්නිවාන්නේ එක ේදීම දක්වාතින මනිනුම පිගනය කලා අපට තවත් මිනුම් දෙක් ඉතුරවෙලා තියෙනහා යටි හැටමට අආදාලව මිනුම් ලබාගන්න. තොට ඊළඟ මනිනුම වෙන්නේ ගෙබිම කොක්‍රීට් කිරීම අපි බලමු ඉනට කොහමද ෙබම කොන්ක්‍රී් කිරීමට අදාල කොක්‍රීට් පරිමාව අප ගණනය කරගන්නේ කියලා පේ සඳහත් අපිට උදව් වෙනවා මෙන්න මේ විදිහට පලින්තක ඉඳල පලින්තකට තියෙන බිත්තිදිග අපි ඒ වෙද්දි ගණනය කරගෙන තියෙනවා තවට මේ ගෙබිම් අතළුවක් ෆෝ ගැබිමෙන් ඉහලා යොතන කොන්ක්‍රීට් අතලුවක් අතළුවක්ගෙන ස්ලැබ් එකක් ස්ලබ් එකක් සහපි කොන්්‍රීට් මෙෂය කරන්නේ මනැත්තං මිනුම් ලබාගන්නේ පරිමාවක් එෙමනැත්තං ගණමීට වලින් තහා පි මිනුම් ලබාගන්නේ එඒ එසේ මිනුම් කළේුතු බව අපේ සම්මත මිනුම් ක්‍රමේ ශෂන් F1න් ඉන්සිි කෝන්කීට් යටතේ වන් කියන සේෂන්ගේ දක්වලා තිබෙනවා තරුණ අපි බලමු කොහොමත මේ මිනිුම ගණනය කරන්න කියලා ත්‍රපිට ලැබිල තින පෙර ගන්නේ කරපු අගියන් කාමරංකේ දිග සහල්ල වශයෙන් ඒවාගේ කාමරංක දෙෙහි දිග සහපල්ල වචනුත්ත පි පෙරගණන කරගත්තා ගියන් භවිතා කරන්න පුළුවන් delante दि ුව න ම ල අපි කියවගන්න හැ्य පහ යන් අපට මේ ිනුම් එකතු කරන්න පුළුවන් තු කරන්න පුළුවන් අදා කොළම් එක අපි වැඩ විස්තර ලනවා තැන්වාතු ්‍රී් එකට देखට හතර ගरेड් विස් मिෂ්नेෙන් ගේීමම ক්‍රී් කරීම කියලා अगर අදා ට හट අපි කාරක එක සල ුවත් කාමරන්ක කට ළුව දිග තුुුණ ද सමයි අයි फලල देखද सමहाए අයි කට ුව ගනකම බंदදුව ද සම දුවයි අටයි මේ අපි දාහෙන් දතම අප සන ට ලා ති බද සබින්ඳුවයි අටයි නම්කද ද කොළම්මට ම් සෑම මනිුමක්ක දසමස්ථාන දෙකට නිවර දිව තුළත් කළ යතු වෙනවා ඒ වගේ දම කාර සලපුතු රුම්ට එක දිග්‍ර දෙකරමට අටයි පලස අටයි හා කන්ක්‍රීට් ට්වයගනහම බ සම්බිුව අටයි මේ අගයන් දෙක එකතු කළහම අපිට ලැබෙනවා කොන්ක්‍රීට යේද තු ම් පොලව කන්ක්‍රී් කිරම් සඳහා වශ්‍ය කොංක්‍රට් පරිමාව ොටපිටේ අගේ ලැබට තියෙනවා ගනමීට එකයි දසම තුනායි දෙකක් විදිෙට. රට මේ අවසාන වැඩ අගේට අපි යොමුඉන්නට තියෙන්න්නේ ත මේ වැඩාගේ බොහෝවිි ඔබට මනිනම් කරන්න ලැෙනක් නැහැ උසස් පිල ප්‍රශ්න පත්්‍රේදී. තරපි ගත්තොත් මතුපිට පස්ස්තරය සකස්කිරීම කියලා අදහස් කරන්න ඔට පේනවදැන්. මෙන්න මේ මම සැලස් මේ ලකුණු කරන්න මෙන්න මේ කොටස මේ මෙනමිට පස් පිරවලා ැ මොකද අපිමතතුපිට පස් ස්තරය මෙටමට එකසේ පහ ගකමට ඉවත් කරලා අත්තිවාරම් කානේ ගැබිම් මතුළට තමා අපි පස් පිරවීම කළේ නමුත් ගොඩනගිල්ල වටා මෙන්න මේ පිටත සීමාවේ බටේනමේ හත්ත පහ මිමිට දිල්ල ොගදම පිටස සීමාව පස් පිරවීමක් අපි කරලා නැහැ නමුත් ප්‍රායෝගිකව මේ බැම්ම නිර්මාණයකරදි බදාම වැටිලා මෙහෙම ඉඩසක් කිතුරවෙන්නන්නේ නැහැ නමුත් අපි සෛදධාන්දිකවේමාගේය මිනුම් ලබාගත යුතු වෙනවා. එමන අපිට එනවා අපිට මේකෙදී හොයාගන්න වෙනවා. මේ පුරවන්න තියන පස් ඉස්තරේ මධ්‍යර් රේකාව කොපම නක්ද කියලා. අපිට මේමන විට අපි දන්නවා මේ සමස්ත පලෑන්් එකේ බාහිර මධ්‍ය රකාමෙනුම එක තමා මේ අංක එක ්‍රේකාවෙෙන් දැක් වෙන්නේ පලෑණ එකේ සෙන්ටලලා ඉන්ලෙන්න්ති. ටඒ පුළුවන් පහසුවෙන්ම මේ පලෑන එක ගර්ත් එක එමනඇත්ම් පලෑන එක වටේ දිග මේ සලකුණු කරු රේකාව දි බවට හරවගන්න. ොට එමනත්ත හොයා ගන්න ඒ හොයා ගත්ත දිග මලමීට හැත්ත පහක් පිටතට හැතුළට ගෙන ඒමෙන් අපට පුළුවන් අපිට ඇතර මේ කනිිවර දිවිය තුෙනම ලස් කරන්න එතකොටට අපි ගත්තොත් මේ மධ්‍යரேக்கா மிும் மதிரேக்கா மினுும் கிலக்கமே பித்திய அரேக்கா மி අපට ඕனே முடிமே මේ අத்திவா में පිටත පට ප්‍රவாණය होොයාගන්න අපට ඒ ඒ බවට ප பත් කරගන්න පුළුවන් லேசின்ம මේ மධ්‍යரேக்கா மினுுமே இந்தலாம் எ මේ පන්சிம் භාග දෙසේ பாக ප්‍රமானයක් முழுுவලதி மධ්‍යரேக்காபிட்டத்த விස්ථාපனைே කරන්න එම කරගத்தொ අපට පුුවம் මේ ரதுபாடின் தக்கப்புரேக்கா விதிக்க होොயாக இட பட පුුවலாம் என்னமே சம்போரண ප ගණක කොටස மධ්‍යரேකාාවහයාගන්නේ මේ සுதுපාட்டிந்தන කොටස மதி என கல்பி தரேக்கா பிர්‍රமான புல මේ மධத்திரேக்காාව හත්த்த පහකින් අடක ප්‍රமானණයක් නව ඇතුට தல்லு කරலாம்ன்ன மධத்திரேக்கா மினுமும் ොයාන්න අප කயான தே பேணවා முடிலி කமே மධத்திரேக்கானு கொடனகிே பாාහිர அத்திவாரமே ව ප්‍රமானණය බවට පත් කරන්න முழு සඳහා එක කිරීමக்கරணවා කානුවේ පලල වගේ භාගයක් ගාන දෙකක් එක මුල්ක එකට ඒ වගේ මුළු හතරක් සඳර ඇතුකිරීමක් කරන ඉට පස්සේ අපි ලබෙනමකේ අත්තිවාරම ඒ පිටත සීමාවේ ගර් එක එ අත්තිවාරම මේ ගර් එක හිට පස්ස පිට පුළුවන් ග මිනමීට හැත්ත පහෙන් අඩක ප්‍රමාණයක් අභ්‍යන්තරයට නූකරගෙන මේ පුරවන්න තියෙන පස්කුටසේ මධ්‍ය රේකාමිනුම ඔයා ගන්නේ ට පස්සිට පුළුවන් පුරවන්න ඕන පස් කොටසේ පලලා අපිදන්න මිනිමීමට හැතප පහයි පිරවී උස මිනිමීට එකසේ පහඒ භාවිතා කරලා අවශය පස් පරිමාව පිට ගණනය කරගත හැකිට බලම් කෝමද කරන්නේ කියලා අතිවාරය පල මිනිමීට පන්සයයි ඒ අඩු කරනවා කයිරුව පල තුන්සේ පනනාහ ෙර පිල්ල වෙන එකේ පණනහ කියල පිළිතුර ඒගේ දෙකෙන් බෙදු හාම අප පිට හම වෙනවා කයිුරුවා හා අත්තිවාරමතර පැන්නුම් කොටස ච්චරක් වෙනවදක කියන්න මෙන්න මේ මිනුම් මෙන්න මේ මනිමු හයා ගත්තා කර්තම ඔය ත පලති එතකොට අපිට ය මීට හැත්ත පහක් කියලා අපි ගන්නවා මේමනිට අප දන්නවා ාහිර බිත්තිම අධ්‍යරේකාාදිීග දහනමදා සස්්‍යය පයි ඒි අතිවාර මේ පිටත ගතක බවට පත් කරන්න මුලු සඳහා එක කිීමක් කරනවා අතිවාර මේ ප පන්සීයයි ඒ වගේ බාගයක් එක පැත්තකට ඒ වගේ පති දෙක් එක මුල්ලද ශිප් කරන්න ඕනේ ඒහන්ද දෙක ඩි කරන්නවා ඒගේ මුළු හතක්තියෙන්නිසාහතරින් වැඩිගන්න මේක සුළු කල් හම පන්සේව හතරක්මහට එකතු වෙනවා ඒ කියන දෙදහ ප්‍රමාණයයක් එකතු වෙනවා තකොට හෙමනම් අත්තිවාරමේ පැන්නුමත් එක්ක සම්පර්න පැනුමත් එකක් පිටත වට ප්‍රමාණය පිල්ලබෙනවා විසිෙක් දස් හස්සිය පණහක් කියලා.තරම මේ බාහිරට ප්‍රමාණය අපි නැවත්ත මිනිිමීට හත්තපහකින් අඩග ප්‍රමාණය මධ්‍යයටගේ ඕනේ ඒ සඳහා පිකරන්නේ ලඳහා අඩුකිරීමක් කරනවා එක මුල්ලකදී හැත්ත පහෙන් භාගයක් එමයා මෙහම අඩුවෙන යම් ප්‍රණක කර මෙත හැත පයිම් බගගේ මේ පැත හැත පයිෙන් ාගයක් පට අඩුවෙන එක මුල්ලකදී ඒගේ මුළු හතරක් තියෙනවා මුළු හතර සඳහා හතර ගුණෙන් වැඩි කරනවාතකොට අපිට ලැබෙනවා පිළිතුර මිලමී තුන්සයක් කියලා වන අපිට මතුපිට පස්පිරමි මුළු මධ්‍යරේකා දිග අපට හොයාගන්න පුළුවන් විසි එක්දස් ආරසිය පණහක් පිදියට පස් පිරෝම කලන්න ඕන පල මිම හැත්ත පහයි පස් පිරවතු උස මිලමිට එකසිේ පන එමනඟ අපි වැඩවිස්තරේ තීර වෙලියනවා. ඉවත් කරන්නල ඉවත් කර වැඩවිිම තුළ ගොඩගසන ලද මතුපිට පස් යොදාගෙන අත්තිවාරය පිටත මතුපිට පස් පිරවීම කළ යුතුයි. ඒ කිරීමට අදාළ මෙෂයමන්ටි එක විදිහයට ඒ පිරවතු පස්පරිමාවේ මධ්‍යරේකාව, ि तो ොස ම ගණය කරගයිද හර पहाई मीट पिरව तो පस කොට से පලල මනි මීට හැත්ත පහई කිය මීට බंद ස ंदවයි අටයාසන්න වශය ඒ වගේම පिරවීතු उस දාහම බදුව බंदවැදසම එකයි පहाए ගුණමට ඩා නි මාල ව දයි මේ ොसा මතුට पास යොග නැවත පिරවීම සිදු කළ ු तो වෙන වට අපි මේ වැඩ අංගය සමගම අපිට ගිල්ල පීක්ෂා කළ බැලි හැකි අපි ලියාගත්ත වැඩා අතම සියල්ල මිනුම් කරලා අවසාධ කියලාට ඔට පේනවාදැන් අපි මේ වෙද්දී ටික් කරන්න ඕනේ ගෙබිම කොංග්‍රීට් කිරීම ටික් කලාා ඒමගේ මතුපිට පන්සිිස්තරය සකස් කිරීම අපි ගණනය කිරීීම කළ දකට ඔබෙන් මෙන්න මේ වැඩ අංගය අත්‍යවාරං කොග්‍රීට් දමීම කයුරු බැම්ම බැඳීම එන් පිරවුම් අඩු කිරීම නිවාරණ මැටියයේදීම ගැබිීම පස් පිරවීම ගැබිම මටම දක්වා පස් පිරවීම ඒ වගේම තිරස්තෙත් නිවාරණ ඒකකේදීම සහ ගැබිීමම කොන්ක්‍රීට් රීම කියන වැඩා අංග බොහෝ විට විභාගෙදී ඔබින් අහන්නට ගණනය කරන්නට දෙන්න ඉට තියෙනවා තවට බොට විභාගෙද මේ වගේ වැඩාංග විසයකක්ම මිනුම් කරන්න ලැබෙන හැ වැඩාංග දෙකක් තුනක් උපරි වශයෙන් හතරක් වගේ තමා භාගෙද මනිුම් කරන්න දෙන්නේ තකොට ඒ වැඩ අංගටික මනිුම් රීමට අමශ්‍යය කරන මූලික සිද්ධාද කොටස්ටික මේ සමඟ අපි සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන. ඊළඟ වීඩියෝවි මම ඔබස් සමග සාකච්චා කරන්න බලාපුොරොත්තු වෙනවා නොබෝදිනකින්ම මේ ලබාගත්ත මිනුම් පාවිච්චි කරලා මේ සැලස් මේ මට්ටම දක්වා එමනත්ත යටි හැටුම සඳහා ලබාගත්ත මිනුම් වලට කොහොමද නිවරදිවඇක්ෂීප් එකක් එෙමනත්තං ලූඩු පත්්‍රයක් එමනත්තං උදදුරෘත පත්්‍රයක් සකස් කරගන්න ආකාරය අපි ඊළඟ බීඩියෝවෙෙන් ඔබස් සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන. තොවට අද පාඩම් පිළිබඳව බගේ අදහස් කමෙන්තීර්වේ සඳහන් කරන්න ඒවගේම ට අශ්‍ය කරන පාඩම් සහ ඔබ අදහස් යෝජනම් බඩ කමෙන්න්් කරන්න ඒවගේම පුළුවන් එවගේම ඔබට අවශ්‍ය කරන බසුකි භාග පලස්න පත්‍ර හෝ ඉට අදාලයම් කිසි පාටමාලා ඔට හැදෑරීමට අවස්ථාවක් ලබාගණ්ඩ පුළුවන් තරා අපේ YouTubeු නාලිකාව සස්ක්‍රයිබ් කරන්න ඒගේ මලයි කරන්න මේ විඩියෝබ මිතරනත්‍ර ශෂයා කරන්න එමනම් අපි තවත් වීඩියෝකින් එැමත හමුවමු එතෙක්කුබට වානාවන්ත සතියක් වේවා IPo